ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන් මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල මුදලට තරඟ පාවාදීමේ සිද්ධි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි. අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට. පුත්තලම සහ ගම්පහට තව දුරටත් බලපෑම්. 20ට රට වනසන සංශෝධන ඇතුළත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ජවිපේ නායකයාගෙන් සහතිකයක්. දකුණේ වෛරස් උණ පසුගිය දින 3 දී තවත් දරුවන් 2 දෙනෙකු බිලිගනී. අපේ මුල්ම අවධානය අද දවසේ පුවතට. මේ දිනවල ජගත් ක්‍රිකට් පිටියම කැළඹීමට ලක් පැත්තේ මුදලට තරඟ පවා දීමේ සිද්ධියක් හේතුවෙන් අල්ජසිරා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු විසින් මෙම හෙළිදරව්ව සිදු කර තිබෙනවා. කනගාටුට කරුණ වන්නේ ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් දෙපළක්ද සිටීමයි. මුදලට තරඟ පාවා දීමේ සිද්ධීන් ජගත් ක්‍රිකට් පිටියේ මාතෘකා බවට පත් වුණේ අද ඊයේ නොවේයි. එහිදී බොහෝ රටවල් මෙන්ම ක්‍රීඩකින්ද ඉන්සිය නාමයන් ඉදිරියේ නොමැකෙන කළු පැල්ලමක් එක් කරගත්තා. නමුත් ඒ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ හැල්ලුවට ලක් වුණේ නැහැ. එවන් තත්වයක් උඩ ඊයේ දිනේදී අල් ජසීරා පුවත්සේවේ නිල වෙබ් අඩවිය වාර්තා කළේ ගල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහාය කළමනාකරු හා තනතිරු සකසන්නා ලෙස කටයුතු කරන තරංග ඉන්දික සහ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ තරින්දු මෙන්ඩිස් මුදලට තරඟ පාවා දීමේ සිද්ධින්ට සම්බන්ධ බවයි. ඔවුන් ඉන්දීය බුකීකරුවෙකු වන රොබින් මොරිසන්ගේ උපදෙස් මත ගාල්ල තනතිරුව වෙනස් කර ඇති බව අල් ජසීරා මාධ්‍යවේදියා අනාවරණය කරනවා. ඉන් නොනවතින ඔහු සිය ගවේෂණාත්මක හෙළිදරව් කිරීම හරහා තොරතුරු වාර්තා කරන්නේ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකින් දෙදෙනෙක් වන ජීවන්ත කුලතුංග සහ දිල්හාර ලොකුහෙට්ටිගේද රොබින් මොරිස් නම් බුකීකරුවා සමගෙක්ව මුදලට තරඟ පාවා දීමට සැලසුම් සකස් කළ බවයි ඒ එක්සත් අරාබි අමීරාජ්‍යයේ පැවති 15/20 ක්‍රිකට් තරඟාවලියකට අදාළවයි. Clients who are potential sponsors for the tournament. But my clients want assurances. If Robin gives you a script and a plan, you will follow it. Yeah, of course, 100%. That's the plan. We will execute the plan. That's not a problem. Yeah. You're still playing. Still playing. Yeah. We're all playing. Still playing. You're also playing, yeah. Yeah. Still, I'm on to play for the T20. Both playing together in the same team. Sure. When was that? In 2009. Okay, Canada, cool. We can do it now without a hesitation. This is a professional matter, so it's not a big thing. Playing cricket for us is like brushing our teeth in the morning, right? But playing again into your plan is the easiest thing. There's no pressure for us. Yes. Underperform is easier than perform. Like Robin said, Robin will tell us what to do, we'll do that. Okay. Easy. We are here because of you. Yeah. So we'll look after you, you look after us. Yeah. Super. Yeah, it's really about making money in the end. Yeah. Yeah. In the end. Yeah. 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 මෙතර ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරන ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තෆා මහතා සඳහන් කරන්නේ මුදලට තරඟ පවා දීමේ අල් ජසීරා හෙළිදරව්වට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් නීත්‍යාංශවලට පැමිණිලි කරන ලෙසයි. එමෙන්ම මෙම සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබා දෙන ලෙසත් එම ලිපියෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. මේ අතර අල් ජසීරා වාර්තාවට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ පවත්වාගෙන යන ඕනෑම පරීක්ෂණයකට උපරිම සහාය දක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පසුගිය 25 වනදා මාදම්පේ ගල්වල ප්‍රදේශයේදී සැඩ පහරකට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට යාමේදී ජල පහරට හසුව ගසාගෙන ගිය පොලිස් නිලධාරියාගේ මලසිරුර අද පෙරවරුවේ සුවගතා. ඒ නාවික හමුදාව දින දෙකක් පුරා සිදු කළ මෙහෙයුමකින් පසුවයි. මැයි 25 වනදා අදාළ කොස්තාපල්වරයා ජලයෙන් කොටු වී සිටි පිරිසක් බේරා ගැනීම සඳහා තවත් පුද්ගලෙක් සමග පිටත් වන ආකාරයේ ඒ අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පසු අදාළ නිලධාරියා ජලයේ ගසාගෙන යන ආකාරය ආරක්ෂක කැමරාවක දැක්වුණේ මෙලෙසින්. අනතුරුව නාවික හමුදාවේද මැදිහත් වීමෙන් අතුරුදන් වූ පොලිස් නිලධාරියා සොයා විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණා.
එයනු අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියාගේ මලසිරුර අතුරුදන්ව ස්ථානයේ සිට මීටර 200ක් පමණ දුරින් උඩලවෙල ප්‍රදේශයෙන් අද පෙරවරු 7ට පමණ සොයාගත්තා. මෙලෙස මියගොස් ඇත්තේ මල්ගමුව ගිරිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දසනායක පතිරහැන්නාලාගේ ඩිලාන් සම්පත් නැමැති නිලධාරියායි. මාදම්පේ පොලිසියට අනුයුක්තව සේවය කළ ඩිලාන් සම්පත්ගේ දේහය අද ඔහු පදිංචිව සිටි මල්ගමුව ගිරිවුල නිවස වෙත රැගෙනීමට නියමිතයි. මෙතර මාදම්පේ පොලිස් ස්ථානයේ අනුයුක්තව සේවය කළ ඩිලාන් සම්පත් නිලධාරියා තම ජීවිතයේ පිළිබඳව නොසිතා සිදු කළ ක්‍රියාව සැලකිල්ලට ගනිමින් ඔහු පොලිස් සැරයෙන් තනතුරට උසස් කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 150,000 ඉක්මවන බවයි. දිස්ත්‍රික්ක 20කට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 14,337කට අයත් පුද්ගලයින් 55,553 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථාන 265ක රඳවා තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල සහ නුවරලේ දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායෑමේ රතු නිවේදනය තවදුරටත් වළංගු බවයි. ජායල පිටාර ගැලීම හේතුවෙන් ජායල නගරයේ පහත්බිම් වන පාරිස් පෙරේරා මාවත හා සංගබෝධි මාවත දෙපස තවමත් ජලයෙන් යටව පවතිනවා. එම ප්‍රදේශයට අදාළව රතු නිවේදන නිකුත් කර ඇති බැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අදාළ ප්‍රදේශවල වැසියන්ට ඉන් ඉවත් වන ලෙසයි. මේ අතර අත්තනගලුවේ පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ ගණේමුල්ල මාර්ගය තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා. මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට දිනේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වල්හපු තැන්න 175 කණුවාසල පොළව ඉරිතා පුපුරා යෑමේ අවධානමක් මතුව තිබෙනවා. මෙම මාර්ගයට ඉහළින් නැති ගල්හපු තැන්න ගිනිගත්ගල මාර්ගයේ සිදු වූ නායෑමක් පහළ ප්‍රදේශය දක්වා පැතිර යාමේ අවධානමක් හේතුවෙන් මෙලෙස මාර්ගයේ ඉරිතලා ඇති බවයි භූවිද්‍යාඥයින් පවසන්නේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 10-15කටම අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වූ අතර දැදුරුවේ වාන් දොරටු 6ක් සහ රාජාංගනේ ජලාශයේ වාන් දොරටු 2 බැගින් විවෘත කර තිබෙනවා. ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ තත්ත්වය සම්බන්ධයෙන් මහවැය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් සඳහා අද පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගී වුණා. යට වෙනකොට අපි සියල්ල සූදානම් වෙලා හිටියා. ඒ නිසා අපට ගම් වතුරෙන් වෙච්ච හානිය අවම කරගන්න පුළුවන්කම ලැබුණා. වන්දි අත්තිකාරම ලබා දීමේදී අනවසරද අවසරද කියලා ගැටලුවක් නැහැ. ගෙයකට හානි වෙලා තියෙනවා නම් රුපියල් 10,000ක් ලබා දෙන්න හෙට ඉඳන් පුළුවන්කම තියෙනවා. මෙහිදී බලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම්කිසි සංවාදාත්මක තත්වයක්ද ඇති වුණා. ඔය කියන දාන්තරනේ අපි දැක්කනේ. ආපදාව ආපදාවට වත් වෙනවා. කැතයි, ලැජ්ජයි, නිඳයි. හැම ගම් වතුරකදීම මේ නිලදා මේ තරම් කැපවෙන්නේ නැහැ කිසිම හැටි. එහෙම නැහැ කියලා ඔයා සියවට පිළිගන්නේ නැහැ. ඔය දුකටකින්නේ හිටියේ. කිසිම කෙනෙක් හිටියේ නැහැ. මම කියන්නේ ඕක නෙමෙයි. මේ යාන්ත්‍රණය වුණා. ඒක නෑ කියන්නේ. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නිර්තදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වීමත් සමග වැසි තත්ත්වයේ తాවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බවයි. පෞද්ගල අයහපත් කාලගුණයත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතු වලට බාධා එළඹුණා. පීඩාවට පත්වන ජනතාවට පිහිටට පැමිණෙන මිනිසුන්ගෙන් කප්පම් අය කරන අවස්ථාවාදී නොමිනිස් ක්‍රියාවක් අපට මාදම්පේ මහවැය ප්‍රදේශයෙන් වාර්තා වුණා. පවතින අධික වර්ෂාවත් සමග හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ මහවැව අතර ප්‍රදේශයේද ජලයෙන් නැටුණා. මේ හේතුවෙන් අදාළ ස්ථාන හරහා ධාවනය කිරීමට නොහැකි සැහැල්ලු වාහන ලොරි රථ මගින් ප්‍රවාහනය කරන ලොරි රථ රියදුරෙකුගෙන් කිසියම් සංවිධානාත්මක පුද්ගලයින් දෙදෙනෙකු විසින් කප්පම් මුදල් ලබා ගන්නා අයුරුයි මේ. අපි ස්වේච්ඡාවෙන් මේ ගම් වතුර උදුරට පත්වෙච්ච ජනතාව සහ ඒගොල්ලන්ගේ රථ වාහන මුදලත් අය නොකර අපි එකට මෙකට කරනවා. නමුත් දැන් මේක අපිට කරගෙන යන්න බෑ. මෙතන මේ කට්ටියක් ඉන්නවා, ඒගොල්ලෝ කප්පම් ගන්නවා. දැන් මට කිව්වොත් මම කියන රුපියල් 7000ක් ඉල්ලුවා. මේ වගේ කීවුතුන නිලධාරියෙක් නැහැ. කවුරු මේවට මැදිහත් වෙනවද? අපිට මේක කරගෙන යන්න දෙන්නේ දැන් ඊළඟට එන්නත් එපා කියලා අපිට කියනවා. අසරණ ජනතාවට පිහිටට පැමිණෙන මිනිසුන් අතර මෙවන් නොමිනිසුන් පිළිබඳව අදාළ බලධාරීන් ක්‍රියාත්මක විය යුතු නොවේද?
විසිවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට කාරක සභා අවස්ථාවන්වලදී රට වනසන ආකාරයේ සංශෝධන ඇතුළත් කිරීමට ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙබව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. 2020 ජනවාරි මාසයේ 9 වෙනිදාගින් පස්සේ තමයි මේ 20 සංශෝධනයට යටත් ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරු බීවින් දේගරණිල්ද නැද්ද ඒක අපිට අදාළ නැහැ ධූරයෙන්. ඒ වගේම මේ සංශෝධනය තවත් සංශෝධනට භාජනය කරන්න විවෘතයි. තව එකක් ගේනවා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී රට බෙදෙන යෝජනා දානවා. රෝ මීටරේ කියන්නේ වීරවංශය. එයා තමයි අපේ රටේ රෝ මීටරේ. එයා තමයි බලන්නේ කවුද රෝ නැත්ති කියලා. ඒ වෙන්නේ කිසි යෝජනාවක් කාරක සභා අවස්ථාවේදී ගෙනෙන්නේ නැති බව අපි සාතික කරනවා. ඉතින් පේන කරුවන්ට අපි කියන පේන බලබල ඉන්න. මේ වෙන මොකුත් නෙවෙයි. ගෝඨාභය කේන්ද්‍ර කරගත්තු බලකඳවුරක් තියෙනවා. ඒතරේ මේ බලකඳවුරේ න්‍යායපත්‍රය සකස් වෙලා තිබෙන්නේ ජනාධිපති වර්ණයක් ඉලක්ක කරගෙන. ගෝඨාභයට ජනාධිපති ඡන්දකට ඉල්ලීම සඳහා අවස්ථාවක් ලැබෙන්නේ මහින්ද මහත්තයට බැරි හින්දා. එතකොට 20 වෙනි සංශෝධනයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අගමැති නායකත්වයට එනවා. අගමැති වෙන්න මහින්දට පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එතකොට ගෝඨාට අවස්ථාවක් නැතුව එනවා. පෞලේ ප්‍රශ්නේ. ඒක ගෝඨාභයත් එක්ක එකතු වෙච්ච කණ්ඩායම කල්පනා කරන මොකද්ද? විධායකයේ තියෙන්න ඕන. මේ අතර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට මේ සංශෝධනයේ යෝජනා කරලා තියෙන්නේ කුමන ආකාරයේ වෙනසක්ද කියන එක පිළිබඳව අධ්‍යයනය කළා. රටේ ඒකීයභාවයට ජාතීන් අතර මිත්‍රත්වයේ සංහිඳියාව හානි නොවන ආකාරයේ සංශෝධනයකට පමණයි අපි එකඟ වෙන්නේ. එක පැත්තකින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරගන්නට, අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කරන විනාශය වළක්වා ගන්නට අපි සෑම කෙනෙකුටම වගකීමක් තියෙනවා. ඒ වගේම අපිට ශක්තිමත්ව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය ලැබෙන ජනාධිපතිවරයෙක් ලබන අවුරුද්ද අවසානයේදී මේ රටේ බිහි කර ගන්න පුළුවන් බවත් විශ්වාසයි. එනිසා අපි උගලෙන් ගැලවෙන්නට මේ ව්‍යායාමයේ පරාජය කරන්න අවශ්‍යයි. මේක අපි කියපු දෙයක්. ජනතා වික්ති ප්‍රමුණ මේක ගේනාම පිළිබඳව අපි ඇත්තටම කනගාටුයි. මේක අපි ගේන්න ඕනේ දෙයක්. ඒ මම කියනවා මේක ගේන්න හැබැයි ගෙනල්ලා නිර්මාණය වෙන්නේ ඊට වඩා භයානක දෙයක් නම් ඒක රට උසන්නේ නැහැ. නිර්මාණය විය යුත්තේ දේශපාලන පක්ෂවල කිසිම නායකයෙක් ආරක්ෂා නොවන රටේ ජනතාව ආරක්ෂා කරන වැදගත් වූ සංශෝධනයක්. වර්තමාන ජනත්ව විධායක ජනාධිපති ධූරයේ කපන්න පුළුවන් උපරිම තටු ටික එතුමා කපාගෙන ඉන්නේ. ඒ නිසා මේක ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශප්‍රේමී පක්ෂයක් විධායක ජනාධිපති ධූරය අයින් කරලා ඒකේ බලතල කාටද දෙන්න යන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. කොහොමත් මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද කියන්නේ? ඔව් තියෙනවා තුන්වෙනියට හරි ඒක තියෙනවා. අපි ඒක පළවෙනියට ගෙනවා 2020. එක්සත් ජාතික පක්ෂයේ විධායක ජනාධිපති ධූරය ආරම්භ කරපු අය. නමුත් ඔවුන් තමන්ගේ පක්ෂ සම්මේලන දෙකකදී තීන්දුව කරා විධායක ජනාධිපති ධූරය අහෝසි කරගන්නට. තුන් හිතකවත් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් නැහැ. නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ අගමැති පුටුවේ වාඩි වෙන ඉඩකඩ හදලා දෙන්න. මේ ඇත්තරම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පුටුවෙන් ඉවත් කිරීම සඳහා වෙච්ච යෝජනාවක්. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයත් අපි රැස් වෙලා මේ සම්බන්ධයෙන් තීරණය කරනු ලබනවා. ඒ සම්බන්ධයෙන් සංශෝධන අවශ්‍ය නම්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ විදිහට තව වෙනස් කිරීම කරන්න තියෙනවා නම්, දේවල් ඇතුළත් කරන්න තියෙනවා නම්, ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා තීරණය ගන්නවා. ඊට පසුව තමයි එක්සත් ජාතික පක්ෂයේ මතය තීරණය අපි ඉදිරිපත් කරනු ලබන්නේ. 20 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුවත් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ජනාධිපති ධුරය ඉවත් කිරීමට කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වසුදේව නානායක්කර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කොළඹදී අද පැවති ප්‍රතිසාකච්ඡාවකට එක්වමින්. දැන් මේ යෝජනාව සම්මත වුණොත් ඒ සම්මත වුණු වෙලාවේ ඉඳලා බලය මාරු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට තනි බලයක් හැටියට. මේ නිසයි අපේ පක්ෂය මේ යෝජනාවට විරුද්ධ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති හැටියට පත්වී ආණ්ඩුව හැදුවාට පසු ජනාධිපති බලය අහෝසි කරන්න අපි සූදානම්. අපි සිරිසේන මහතා එක්කලා එකඟත්වයකින් තමයි මේ ආණ්ඩුව පරාජය කරන්නේ. එහෙම කළාට පස්සේ අපි සිරිසේන මහතා දරන ධූරය අවසන් කරනවා නම් එතුමාට පාර්ලිමේන්තුවෙන් පත්කරන ජනාධිපතිවරයෙකුගේ තත්වය දරන්නට ඉඩ සලස්වන එකඟත්වයකට අපිට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඊළඟ මැතිවරණයේ දැන් ඒකබද්ධ පක්ෂේ පොදු අපේක්ෂේ කවුද වෙයිද? ජනාධිපති ඡන්දය තියන්නම වුණොත් චමල් හොඳයි. චමල් මැදිස්ත්‍ර චමල් රාජපක්ෂ මහතා ගැන මම කියන්නේ රාජපක්ෂ බෞලිය කෙනෙක් හැටියට සලකලා නෙවෙයි. ඇයි ගෝඨාභයව දාන්න බැරි? එතුමාට අමාරුයි ජයග්‍රහණය කරන්න කියන එකයි මගේ අදහස්. ලේකම් හැටියට ඉන්න කාලේ මිලිටරි ක්‍රමයක් තමයි එතුමා අනුගමනය කළේ. කඩපන්
මේ අතර අමාත්‍ය ධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 16 දෙනා සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පවසනවා. නැතිවරණ සමය තුල අහිඳ රාජපක්ෂ ජනාධිපතිතුමාවත් ඇසිල් රාජපක්ෂ මැතිතුමාවත් දැඩි ලෙස විවේචනය කරපු මේ කණ්ඩායමේ මුඛ්‍ය පරමාර්ථය කුමක්ද කියන එක පිළිබඳ ගැටලුවක් තිබෙනවා. හැබැයි ඕන කෙනෙක් සමග එකතු වෙලා ආණ්ඩුව පරාජයපත් කරන්න ඕනේ කියන පොදු ස්ථාවරය අපි සෑම කෙනෙක්ම ඉන්නවා ඉන්න හැට ගිහිල්ලා. ඔවුන් අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම දක්වා දුරදිග අහිඳ රාජපක්ෂ මැතිතුමාට තියෙන අයිතිය අරගල කරපු අපිට තියෙන අයිතිය ඊයේ පෙරේද ආණ්ඩුවෙන් එළියට බහලා මේ පැත්තට එකතු වෙච්ච පුද්ගලයෝ පාවිච්චි කරන්නේ කොහොමද කියන ජුගුප්සාජනක සැකේ අපිට තියෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම විමසිලිමත් වෙන්නට අවශ්‍යයි. ඔවුන්ගේ අරමුණ හඳුනා ගන්නට අවශ්‍යයි. ඔවුන් සමග දේශපාලනය කරන විට හට්ටෝක් විශේෂාංගය තුලින් අද ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ඤාපාබේවර්ධන මහතාගෙන්. නිදහස් පක්ෂයේ 2020 අපේක්ෂකත්වය ගන්න ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්මගේ ආශිර්වාදය ගන්න වෙලා තියෙනවා නේද? අනිවාර්ය කවුරු හෝ පත්‍ර ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කැමැත්ත සහ ආශිර්වාදය මත උර තරම් කරා. එතුමා වුණත් පිළිගන්න ඕනේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට බෙදලා තුනට බෙදලා මේක කරන්න බෑනේ. තනතුරු වෙනසක් ගැන කතා කරනවා. දැන් කවුද අලුත් මහලේකම් කවුද සන්දානේ මහලේකම්? සන්දානේ මහලේකම් දුවේ වෙනස් කිරීමේ කාර්යභාරය විධායක සභාවත් එක්ක තියෙන කාර්යය. අනිකුත් පක්ෂත් ඉන්නවා. ඒක නිසා අපිට තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඒක කරන්න බෑ. අපි දැනට ඉන්නන්නේ නිදහස් පක්ෂ වාහනිකව. පුළුල් සන්ධානයක් හදන්න තීරණයක් ගත්තා කියලා ඔබතුමාලා කිව්වනේ අර හිටපු ජනතුමා හම්බුනට පස්සේ. ඒකේ නායකයා එතකොට හිටපු ජනතුමාද? පැහැදිලිව පුළුල් සන්ධාන නායකයතුමා නේද? ජනාධිපතිතුමාත් ඒකට එකඟතාවය දීලා තියෙනවා. තාම අපි කතා කරන්නේ නැහැ. ජනාධිපතිතුමා මේකට එක්කව කරගන්න එක අමාරුවක් වෙන්නේ නැහැ. ප්‍රාදේශීය සභාව ඡන්දේ තිබ්බා. එතනදී ඔබතුමාලට එකතු වෙන්න බැරි වුණා. හැබැයි ජනාධිපති මැතිවරණයක් වගේ එහෙකදී සන්ධානගත වීම වහාම කළ යුතුයි. දැන් ඔබතුමාලා කියන්නේ සන්ධානගත උනේ ජනාධිපතිව ඉලක්ක කරගෙන. වර්තමාන ජනාධිපතිවරයා කාලය අවුරුදු එකම ආරකින් දෙවර වෙනවා. ඒකට තීන්දුවක් ගන්න ඕන කවුද ජනාධිපති අපේක්ෂකයා කියන්නේ? පස්සේ මහලේකම්වරු දෙන්නම කියලා තියනවානේ. දැන් ඉන්න ජනාධිපතිතුමාමයි අපේක්ෂකයා කියලා. ඒකල කොහොමද කියන්නේ? ජනාධිපතිවරයා කියලා තියනවාද මම එනවා කියලා? ඔයාලා කතෙත්ම කියලා නැහැ. ඒකවා BBC ට කිව්වේ මම එන්නේ නැහැ කියලා. ජෝන්සන් රත්න මහත්තයා නම් ප්‍රකාශ කළා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා. ඒ තමයි බුද්ධිලි කතාවක්. 16 දෙනා තාම කිසිම තීන්දුවක් අරගෙන නැහැ. නමුත් ඔහු දක්ෂේ. සම්බන්ධන් මහත්මයාගේ විපක්ෂ නායකත්වය ඔබතුමා පිළිගන්නවද? නිවේදනය කරපු නායකත්වයේ පිළි අරගෙන වැඩ කරගෙන යනවා. දිනේෂ් ගුණවර්ධන මහත්මයා කිව්වා විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට හිමි වෙන්න ඕනේ කියලා. මම ඒක ඇහුවේ. නිල වශයෙන් ඒක කරන්න අපි සටන් කරොත් ඊට වඩා වැඩි යමක් රටේ ඇති වෙන්න පුළුවන්. බොහෝ දුරට මේක සටනකට යන එකක් නෑ. මේ අවුරුදු එකමාරේ. රටතුල පාතාලයේ රජකරවන තත්ත්වයක් උද්ගත වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ බලපිටියේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා අමරපුර මූලවංශ මහානිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ වැලිසර සුගත ශාසනෝදය පරිවෙනාධිපති පූජ්‍ය අහුංගල්ලේ විමල ධම්මතිස්ස නාහිමියන් හට සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ බලපිටියේ අඹරුක්කාරාම විහාරයේදී පැවැත්වුණා. පාතාලය රජකරවන තත්ත්වයක් අද උද්ගත වෙලා ගියන්නේ කාගේ වරදින්ද කියලා ඔබ කල්පනා කළ යුතුව තියෙනවා. පාලකයින් දේශපාලන උමනාවල් වලට පිටරට පැනලා හිටපු පාතාලයේ නායකයෝ ලංකාවට ගෙන්නගෙන ආරක්ෂාව දීලා ඔවුන් අතේ ඒ කටයුතු වල යෙදෙන ගමන් සමහරු පිටරට ඉඳගෙන මේවා මෙහෙවනවායි කියලා පොලිස් වාර්තා හදන්නේ. නීතිය නවනවා හැර පොලිස්පතිතුමාට දෙයක් කරන්න බැරි බව අද බොහොම පැහැදිලිව වෙනවා. පොලිස් නිලධාරියාට උසස් වීමක් දෙන්න කියලා පොලිස් කොමිසම එකපාරක් නෙවෙයි දෙපාරක් නෙවෙයි තුන්පාරක් නිර්දේශ කළා තියෙද්දි ඒ පොලිස් නිලධාරීන්ට පොලිස්පති තරහ නම් උසස් වීම නැහැ. ලෝක වටේ යනවා මගේ සල්ලි හොයාගෙන. මම කිව්ව දෙන්නම් චෙක් එක හොයලා දෙන්න එක්කොත් මට කවුන්ට් එක දින දැන හොයලා දෙන්න බැංකුවත් මම ලියලා දෙන්නම් සියලු සල්ලි. ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා මහතාට වෙඩි තැබීමෙන් අනතුරුව ඔහුගේ පපු ප්‍රදේශයට තියුණු ආයුධකින් පහර දී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ තුවක්කු කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ රංජන් ද සිල්වා මහතාගේ වැඩිමහල් පුත්‍රයා නොව ඝාතනයට ලක් වූ රංජන් ද සිල්වා මහතාම බවයි. නාදුනන තුවක්කුකරුවන් පිරිසකගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් රංජන් ද සිල්වා මහතා රත්මලාන ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී ජීවිතක්ෂයට පත් වුණේ ඉකුත් 24 වැනිදා රාත්‍රියේ. එහිදී රංජන් ද සිල්වා මහතා සමග නිවස ඉදිරිපිට කතාබස් කරමින් සිටි තවත් දෙදෙනෙකුද තුවාල ලැබුවා. ඝාතනය සම්බන්ධයෙන් ඥාතීන් චෝදනා කළේ ප්‍රදේශයේ පාතාලකල්ලි නායකයෙකු සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අමල් සිංහාරා හෙවත්
කුඩු අංජුන මැත්තාටයි. පොලිසිය උසස් නිලධාරියෙකු සඳහන් කළේ නාදුනන තුවක්කුකරුවන් විසින් රංජන්ද සිල්වා මහතාට වෙඩි තැබීමෙන් අනතුරුව ඔහුගේ පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බවයි. ඒ අනුව ඔහුගේ පපු ප්‍රදේශයේ කැපුම් තුවාල තුනක් දක්නට ලැබුණු බව ඔහු සඳහන් කළා. එමෙන්ම පොලිසිය පැවසුවේ රංජන්ද සිල්වා මහතාගේ වැඩිමහල් පුත්‍රයා සඳහන් කරන ආකාරයට තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ ඔහු නොව නාගරික මන්ත්‍රී රංජන්ද සිල්වා මහතාම වන බවට සැකයක් පවතින බවයි. ඔහු පිළිබඳ පැවති දැඩි වෛරයක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවටද පොලිසිය සැක කරනවා. කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ රංජන්ද සිල්වා මහතාගේ වැඩිමහල් පුත්‍රයා මාධ්‍ය වෙත කිසියම් පුද්ගලයෙකුගේ නම සඳහන් කරමින් චෝදනා කළද පොලිසියට ලබා දුන් කට උත්තරයේ එවන්නක් සඳහන් නොවන බවයි. නමුත් ඝාතනය සිදු කළ පුද්ගලයින් පිළිබඳ CCTV දර්ශන ඔස්සේ තොරතුරු රසක් අනාවරණ වී ඇති බැවින් ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා. විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ විමර්ශන ක්‍රියාත්මක කළද මේ වනතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. ඝාතනයට ලක් වූ රංජන්ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 4ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර ක්‍රිකට් ක්‍රීඩකින් දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් රංජන්ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර තිබෙන රත්මලාන ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියා. මේ ආණ්ඩුව ආවට පස්සේ පිටරටේ තුවක්කුකාරයෝ, ගණන්කාරයෝ, කුඩුකාරයෝ ඔක්කොම අපේ දේශපාලන නායකයෝ තමන්ගේ සහයෝගයට ගෙන්න ගත්තා. තමන්නාසලට මතක ඇති උතුරු කොළඹ මැතිවරණයේදී රවි කරුණානායක මහත්තයත් එක්ක පාතාලේ කල්ලිය ගිහිල්ලා වෙඩි තියලා එක්කෙන දෙන්නේ මම. රාජ්‍යයට කිසිම වමනාවක් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව නොමැති බව පානක අවස්ථාව. මේ සිදුවීම සම්පූර්ණයෙන් ආණ්ඩුවක් කියන්නේ. දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ දැන් අද වෙනකොට කී දෙනෙක් ඝාතනය කළාද? පාතාලේ නායකයන්ගේ මගුල් ගෙවල් වලට පොලිස් ආරක්ෂාව දෙන ආණ්ඩුවනේ මේක. මේක සුද්ධ කරලා දාන්න පුළුවන් මිනිස්සු අපි ගාවේ ඉන්න අපේ මහින්ද මහත්තයා ගාවේ ඉන්න. ඉතින් ඒ කෙනෙක් වැටුණොත් මේක මහ ලොකු දෙයක් නෙවෙයි. පොලිස්පති නීතිය නවනවා විතරයි එයා මේවට ඇක්ෂන් ගන්නෑ. එයා ඊළඟට ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තු ඉන්නවා කියලා නිකන්. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නවතා තිබූ යානයක ජලය රැගෙන යමින් තිබූ බවුසරයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලාහෝරේ සිට ගුවන් ගමන නිමවා ගුවන්තොටුපලට පැමිණ යානයක්. ජලය රැගෙන යමින් තිබූ බවුසරය යානයේ පිටුපස කොටසේ ගැටී ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකාර දීපල් පෙරේරා මහතා පැවසුවේ සිද්ධියට සම්බන්ධ බවුසරයේ රේදුරාගේ සේවයත් හිටුව ඇති බවයි. අනතුරින් ශ්‍රී ලංකන් ගුවන් යානයට සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ. විදේශ රැකියා සඳහා යොමු කරන බව පවසමින් මෙරට තරුණයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ පුද්ගලයන් පිළිබඳ පුවත් රසක් පසුගිය කාලයේ අප හිරු CIA හරහා හෙළි කළා. අදාපනාවරණ කරන්නේ රජයේ මගින් පවත්වන කොරියානු විභාගයේ අසමත් වූ තරුණයන් විදේශගත කරන බව පවසමින් දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු කරන තවත් විදේශ රැකියා ජාවාරමක් පිළිබඳවයි. කොරියානු රැකියා සඳහා රජයේ මගින් පවත්වනු ලබන විභාගයට මුහුණදී ඉන් අසමත් වූ දකුණු පළාතේ මාතර, බෙලියත්ත, මිද්දෙනිය, තිස්සමහරාම ආදී ප්‍රදේශවල තරුණයින් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක බවයි හිරු CIA සිදු කළ මූලික විමර්ශනයේදී කරුණු අනාවරණය වුණේ. හිරු CIA කණ්ඩායමේ සාමාජිකයෙකු කොරියානු භාෂා විභාගයෙන් අසමත්වයෙකු ලෙස මෙම ජාවාරම මෙහෙවන්නා හමුවට ගියේ මෙහි සුල මුල හෙළි කර ගැනීම සඳහායි. තමන් කොරියානු රැකියා සඳහා මේ වන විටත් විශාල පිරිසක් විදේශ ගත කර ඇති බවත් මොහු මෙහිදී ප්‍රකාශ කරන්නේ මෙලෙසින්. මෙහිදී තරුණයින්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා මෙම ජාවරම් කරු පවසන්නේ මෙය රජ්‍ය හරහා හොර රහසේ සිදු කරන කටයුත්තක් බවයි. විභාගය
පසුගිය කාලයේ පුරා මෙවැනි ජාවාරම් කරුවන්ට හසු වෙ මෙරට බොහෝ පිරිසක් තම වටිනා මුදල් අහිමි කරගත් බව නොරහසක්. මෙම පුවත හරහා අප ඔබව දැනුවත් කරන්නේ මේ දිනවල මෙම මෝටර රථයේ නැගී ඔබගේ මුදල් වංචා කිරීමට පැමිණෙන මෙම පුද්ගලයාට හසු නොවන ලෙසයි. නොවුඩ් වතුයායේ ඉහළ කොටසේ තන බිමක තිබී ඝාතනය කරන ලද දිවියෙකුගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා. වනජීවී නිලධාරියෙක් පැවසුවේ ඝාතනය කරන ලද දිවියාගේ දත් සහ නිය ගලවාගෙන ගොස් ඇති බවයි. නල්ලතනිය වනජීවී කාර්යාල නිලධාරින් සඳහන් කරන්නේ මද්දකට හසු වී මිය ගොස් සිටි මෙම දිවියා වයස අවුරුදු 4ක ගැහණු සතෙකු බවයි. නොවුඩ් වතුයායේ මුරකරු මිය ගොස් සිටි දිවියාගේ සිරුර දැක ඇති අතර පසුව ඔහු ඊයේ පස්වරුවේ නොවුඩ් පොලිසියට දැනුම් දී තිබෙනවා. මද්දකට අහු වෙලා තමයි මැරිමට ලක් වෙලා තියෙන්නේ. නමුත් ඉන්පසු මේක ඝාතනයක් දක්වා යත් කළා. දැන් මද්දට අහු වෙන සතා ගහලා මරලා එයාගේ දත් ගලවලා නියපොතු ගලවලා තමයි මැරිමට ලක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ පන්තරා පාඩුස් කොටියා කියන ශ්‍රී ලංකා උපවට ආවෙනික විශේෂයක්. ඒක තමයි ජාතික අපරාධයක් වෙන්නේ. මහජනතාවගේ ආකල්ප වෙනස් කර යුතුයි. මේ සතා කිසිදු මිනිස් ජීවිතයක තර්ජනයක් වෙලා නැහැ. මිනිසු විසින් තර්ජනයකට ලක් කරගෙන තියෙන්නේ නොදැනුවත්භාවය නිසා. මේ අතර ත්‍රිකුණාමලයේ නිරාවේලි ප්‍රදේශයේදී වලසෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පශු වෛද්‍යවරයෙකු ඇතුළු සිව් දෙනෙකුගේ වැඩතහනම් කිරීමට බලධාරීන් පියවර ගත්තා. එම වැඩතහනම් කිරීම සහ ඊයේ දිනේදී වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද ප්‍රභාෂ් කරුණාතිලක මහතා මෙලෙස අදහස් පළ කළා. වනජීවි නියෝජ්‍ය අමාත්‍යමාගේ ක්‍රියාකලාපයත් මේ වෙලාවේදී ලා දක්නවා. බලධාරීන් ක්‍රියාත්මක විය යුතු ආකාරය මීට වෙනස් විය යුතුයි. එහෙම නැත්නම් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවධානන් රාජකාරිය වලින් මිදීමට අභිවෘද්ධි සමිතිය වශයෙන් කටයුතු කරනවා. විශේෂ අමාත්‍යවරයාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. නීතිමය ක්‍රියාමාර්ග, වගකීම් පැහැරහැරීම්, විනය වැනි දේවල් ගත යුතු තැනක් නම් ඒවා වෘත්තීය ක්‍රියාමාර්ග වලට බය නවත්තන්න බෑනේ. ඒ නිලධාරීන් වැඩතහනම් ලක් වෙච්ච අය වරදක් නැහැ කියලා පරීක්ෂණ වලින් ඔප්පුනොත් ඒ වුණත් අපි ඒගොල්ලන්ට අසාධාරණයක් කරන්නේ නැහැ. එමෙතුම නියෝජ්‍ය අමාත්‍යවරයා පාලිත තෙවරප්පරම් මහතා සිද්ධියට සම්බන්ධ වුණා මැදිහත් වුණා. ඒක ඔබතුමා දකින්නේ කොහොමද? එතුමා හැසිරීම තත්ත්වය ඒ සිද්ධිය වෙච්ච ස්ථානයට එතුමා ගියා. ගිහිල්ලා ඒකට අදාළ නිලධාරීන්ට කතා කරා. ඒක වරදක් නැහැනේ. එහෙම තමයි ඒක සිද්ධ වෙන්න ඕනේ. තවත් පුවත් සමගින් රටවටා හිරු. දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උනරෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පෙර සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පේවර කළ යුතු බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද වන විටම රෝගී තත්ත්ව හේතුවෙන් කරාපිටියේ ශිෂ්‍යන රෝහලේ පමණක් මියගිය සංඛ්‍යාව 10ක් වන අතර රෝහල අධ්‍යක්ෂවරයා සඳහන් කළේ කුඩා දරුවන් දෙදෙනෙකු පසුගිය දින 3ක කාලය තුළදී මියගිය බවයි. පුත්තලම මංගලෙලියේ සිට නවදංකුළම දක්වා දිවෙන කිලෝමීටර් 5ක දුරකින් යුක්ත මාර්ගය වසර ගණනාවකින් පිළිසකර කර නොමැති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් අද මංගලෙලිය මාසන්තයේදී උද්ඝෝෂණය නිරත වූයේ අදාළ මාර්ගයේ පොල් සහ කෙසෙල් ගස්ත සිටුවමින්. පසුව පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මැදිහත්ව හෙට දිනේ නියෝජිතයින් තිදෙනෙකු සමග දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට මෙම ගැටළු ඉදිරිපත් කරන බවට පොරොන්දු වීමෙන් පසුව උද්ඝෝෂණය අවසන් කෙරුණා. රුපියල් 3,00,000කට අධික මුදලකට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ බ්‍රවුන් ෂුගර් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක් සමග පුද්ගලෙකු අනුරාධපුර විජයපුර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමගින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිසුන පරිදි ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.